වපුර පසළොස්වක පොහොය දිනේ වෙනුවෙන් මහනුවර ඓතිහාසික කතරගම දේවාලය සදැවතුන් සඳහා බඩේරිකු දන්සලක් සංවිධානය කර තිබුණා. කතරගම දෙවියන්ට පින් උදෙසා පැවැත්වෙන දන්සලමකින් 9000කට පමණ දවස පුරා බඩේරිකු ලබා දුන් බවයි බස්නායක නිලමේ දමින්ද උඩුරාවන මහතා සඳහන් කළේ. දිවිනපුරා දුෂ්කරතා සහිත වෙහෙර විහාරස්ථානවලට සමිති සමාගමවලට හා යුද හමුදා කඳවුරවලට බෞද්ධ කොටි වෙනුවෙන් කප්රුක් පරිත්‍යාග කිරීම සිදු වුණා. ඒ රුවන්වැලි මහා චෛත්‍යරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතල වැට්නුවවේ ඥානතිලක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන්. මැදිරිගිරිය ජාතික පාසලේ දරුවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෙස පාසල් බෞද්ධ සංගමයේ සංවිධාන කළ පෙරහැරක් පසුගියදා වීදි සංචාරය කළා. උඩරට පහත රට නර්තනාංගවලින් එය සමන්විත වී තිබුණා. ගැබිනි බවවරුන් 400 දිනක සඳහා පෝෂණ මලු බෙදා දීමේ වැඩසටහනක් 66 වන වරටත් රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. එක් පෝෂණ මල්ලක් රුපියල් 15,000ක පමණ වටිනාකමකින් සමන්විත වෙනවා. රුපියල් 160,000ක පමණ මුදලක් ඒ සඳහා වැය කර තිබෙනවා. ගණේමුල්ල අමර විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම පසුගිය දා සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය දඹගොල්ලේ මේධානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු කෙරුණේ. අමරපුර මහනිකායේ මූලවංශික පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය අහුංගල්ලේ විමලතිස්ස මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණා. මාතලේ දිසාවේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මහලකුටුවේ විමලදම්ම ස්වාමින් වහන්සේගේ 67 වන ජන්මදිනය පසුගියදා පැවැතුණා. ඒ වෙනුවෙන් බෝධීන් වහන්සේ වටා ඉදිකළ පාත්‍රයේ සහිත රන්වැට සසුනට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයක්ද සංවිධානය කර තිබුණා. සර්වරාත්‍රික පිරිස් සජ්ජායනයක් අකුරැස්ස වැලිහෙන ශ්‍රී සුබතාරාම විහාරස්ථානයේදී පැවැතුණා. ඒ විහාරාධිපති පූජ්‍ය රමුකන ඥානවර්ධන ස්වාමින් වහන්සේගේ 95 වන ජන්මදිනය වෙනුවෙන්.